ලොකුස්ලන් තරගාවලි ඉතිහාසය බලද්දී ඕස්ට්‍රේලියා කණ්ඩායම කොදෙව් කණ්ඩායම ඉන්දියා කණ්ඩායමේ හරි හරියට ඉන්න සාර්ථක කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ. පළවෙනි ලොකුස්ලන් තරගාවලියේ ඉඳන් අපි ලොකුස්ලන් තරගාවලියවල සෙල්ලම් කළා වගේම ශූරතාව අනුශූරතාව ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මෙහෙම ලොකුස්ලානේදී සුවිශේෂ දක්ෂතා පෙන්වල තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙදාපාර මොනවක් කරයිද කියන දේ ක්‍රිකට් ලෝකෙම බලාගෙන ඉන්න කරුණක්. මොකද ආසියානු තනතිරිවල තරගාවලිය තියෙන නිසා ශ්‍රී ලංකාවට දැනෙන යමක් කරන්න පුළුවන් වෙයි කියන දේ අනුමාන කරන්න පුළුවන්. ආසියානු කුසලන අවසන් තරගයේ දැවැන්ත කඩාවැටීමක් සිදු වුණත් අපේ ප්‍රතිකන ලයිස්තුවේ ක්‍රීඩකයෝ දෙන්නෙක් තරගයකදී දක්ෂතා පෙන්වුවොත් ඒක තරගයක ජයග්‍රහණයකට ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ප්‍රේක්ෂකයෝ විදිහට අපි වගේම තමයි අපේ ප්‍රවීණ ක්‍රීඩකයන් අපේ කණ්ඩායම තරගාවලියේ වැඩපෙන්නයි කියලා ඉහළ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු කුමාර් සංගක්කාර පසුගිය දවසක එංගලන්ත නවසීලන්ත තරගයක විස්තර විචාරයට එකතු වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකුසලන අපේක්ෂා ගැන කතා කරලා තිබුණා. මෙතෙන්දී මයිකල් නසා හුසේන් ඔයින් මෝගන් එක තමයි සංගක්කාර ලොකුස්ලානේ ගැන කියන්නේ. 2023 ලොකුස්ලානේ ගැන කතා කරද්දී හැම කෙනාම එංගලන්තයේ ඉන්දියාව ගැන කතා කරද්දී සංග කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලොකුස්ලානේ වෙනසක් කරන්න පුළුවන් කියලා. අපිට ලොකුස්ලානේ නුහුරු නෑ. මොකද අපි 96 ලොකුස්ලානේ දිනලා තියෙනවා. ඊට පස්සේ 99 අපිට අමතක කරන්න ඕන ලොකුස්ලානයක්. 2003 අපි සෙමි ෆයිනල් එනවා. 2007 අපි ලොකුස්ලාන අවසන් තරගයට එනවා. 2011 අපි ලොකුස්ලාන අවසන් තරගයට ආපහු එනවා. 2009 අපි T20 ලොකුස්ලාන අවසන් තරගයට එනවා. 2012 අපි ලොකුස්ලාන අවසන් තරගයට එනවා. ඊට පස්සේ අපි 2014 T20 ලොකුස්ලානේ ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. ඉතින් අපට ලොකුස්ලාන කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා තියෙනවා. අද්දකින් තමයි අවශ්‍ය වෙන්නේ. ලොකුස්ලාන තරගාවලිවල අපි දක්ෂතා පෙන්වලා තියෙන නිසා මම හිතන්නේ මේ පාරත් ශ්‍රී ලංකා කණ්ඩායමටත් වෙනසක් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.